ආයිබෝන් ඔන්න එහෙනම් අදත් අපි ආවා වෙනස්ම විදිය වීඩියෝ එකක් අරගෙන තෙනුකු මල්ලිගේ ගෙවත් ඉඳලා. අද අපි කතා කරන්න යන්නේ ගෙවත්තේ අලංකරණය වැඩි කර ගන්න පුළුවන් තවත් එක් විදිහේ කලාවක් ගැන. මේ තමයි කොකිඩාම. කොකිඩාමා කියන්නේ බොන්සායි කලාවට නෑදෑකම් කියන තවත් ජපන් කලාව. මේ ක්‍රමය භාවිතා කරලා විසිතුරු ශාක විතරක් නෙවෙයි එළවලු පළතුරු උනත් අපිට වවා ගන්න පුළුවන්. හරි, එහෙමනම් දැන් අපි බලමු කොහොමද කොකිඩාමා ක්‍රමයට පැලයක් හදාගන්නේ කියලා. අපිට මේ වගේ ලස්සන කොකිඩාමා එකක් හදාගන්න ඕන වෙන්නේ අඟල් 8 ප්‍රමාණය විතර ගෝණියක් ඕන වෙනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පරණ තුවායක් වගේ ඝන වෙද්දකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පැලයක් අපිට ඕන වෙනවා. ඊළඟට වගා මාධ්‍ය විදියට අපි යොදාගන්නේ උඹස් මැටි සහ කොම්පෝස්. ඊළඟට අපිට අපේ මේ වගා මාධ්‍ය හදාගන්න මාධ්‍ය දාගන්නේ අපි 1:1 අනුපාතයෙන් තමයි. අපි මේ විදිහට අපේ මාධ්‍ය වගා මාධ්‍ය හොඳට කවලා කරගන්නවා. අපි මේ විදිහට හොඳට කවලම් කරගෙන ඉවර වුණාම අපේ අපිට මැටි බෝලයක් හදාගන්න පුළුවන් වෙන තරමේ වතුර යොදා ගන්න ඕන. අපි ඊට පස්සේ මේ විදිහට වතුර යොදා ගන්න ඕනේ. මේ විදිහට කැඩෙන්නේ නැති හොඳ බෝලයක් හදා ගන්න පුළුවන් විදිහට තමයි වතුර යොදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ගෝණි කැබැල්ල මේ වගේ පුංචි පොඩි පෝච්චියක් හරි ඔයගොල්ලොන්ට නැත්නම් පොඩි ප්ලාස්ටික් බෝල් එකක් ගන්න පුළුවන්. මේකේ මේ පතුල රවුම් එකක් වෙනවා නම් වැඩත් හොඳයි. ඊට පස්සේ අපි අපේ ගෝණිය මේ විදියට කියලා මේක ඇතුළට දාගන්න ඕනේ. දැන් අපි අපේ පැලය මේ කොකිඩාමා එක දිටවන්නයි යන්නේ.
තියෙන අපි මේ බස් ඉවත් කරගෙන මේ දිගින් වැඩි ෆුල් ටිකක් අපි කපලා ඉවත් කරගන්න ඕන. පස්සේ අපි අපේ පැලය මේ විදියට අරගෙන අපේ කොක්ඩාම එකට අපේ මාධ්‍යවල නැද්ද පොඩ්ඩක් පද කරගෙන මේ විදියට හදාගෙන අපි අපේ පැලය කොක්ඩාම එක මැද්ද මෙහෙම තියලා මාධ්‍ය යොදන්න ඕන. දැන් අපි අපේ මේ මැටි බෝලය හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක නූලක් වගේ එන මේකේ හැඩයට අවසාන නිමාවක් එන්න ගැට ගහ ගන්න. මේ දැල් ගෘහයන් බැඳි වල දැල බැඳීමට ගන්නා නූලක්. ඔබට මේ නූල් නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය ට්‍රයින් නූලක් හරි ගෝණි නූල් හරි පාවිච්චි කරන්න. ඊළඟට මේ නූල ලස්සනට රටාවක් වෙන විදිහට බෝලේ වටේ උසා ගන්න ඕන. අපි මේක හදාගෙන අවසානයි. දැන් අපි මේක මේ විදියට එල්ලන්න පුළුවන් වෙන තරමට මේ විදියට දාලා කපා ගන්න ඕන. දැන් මේ විදියට මේ වැඩිපුර තියෙන කොටස කපලා ඉවත් කරගන්න ඕන. මේක දැන් අපිට එල්ලන්න පුළුවන් වෙන්න මේ නූලේ අනික් කොන මේ පැත්තෙන් ගැට ගහ ගන්නවා. ඒකට අපි මේ විදියට කොක් නවාගත්තු කම්බි කෑල්ලක් අරගෙන මෙහෙම මේක යටින් දාලා මේ විදියට දාලා අපි මෙහෙම දාගෙන මෙතනින් මේ විදියට ගැට ගහ ගන්න ඕන. මේ විදියට අපි හදාගත්ත කොකිඩාම එකට දැන් කොහොමද අපි ජල සම්පාදනය කරන්නේ? අපි ඒක කරන්නේ මේ විදිහේ බකට් එකකට එකක් මේ විදියට අරගෙන මේක ඇතුළට මේ විදියට අපේ කොකිඩාම එක
ටික වෙලාවක් තියන්න ඕනේ. දැන් අපි මේ විදිහට හදාගත්ත කොකි ඩාමයට උස තැනකින් එල්ලන්නයි යන්නේ. අපි කතා කරේ ජපන් කොකිඩාමා කලාව ගැන. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔබටත් පැල වායව අවකාශයේ එල්ලෙන්න සකසා හදාගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ වැදගත් කෘෂිකාර්මික තොරතුරු රැසක් සමගින් තෙන්කමල්ලිගේ ගෙවත් දෙසින්